දැම් වසරක් ලබන වෙලාවේ ඔබ මගෙන් ඇහුවොත් ස්වාමීන් වහන්ස මේ ලබන්නාවූ වසරේ අපේ ජීවිතයට එකතු කරගතයුතු ශේෂ්ඨම දේ කුමක්ද කියන කාරණය මට කියන්න තින එක මේ කාරණයයි. ඒක මම කිව්වේ දෙනෙමේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා ආනන්ද මේ මුළු ශාසනයම කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඔතනයි තියෙන්නේ. මේ මුළු ශාසනයෙන් අඩක් නෙමේ ආනන්ද කාලක් නෙමේ අඩක් නෙමේ තුන් කාලක් නෙමේ මේ මුළු ශාසනයම කියන්නේ මේ මුළු ශාසනයම රඳා පවතින්නේ මේ මුළු ශාසනයම විනාශ නොවී රැකී පවතින්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසායි කියලායි කියන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න වසරක් බවට පත් කරගන්න නම් නිරේතුරුව බුදුරජාණන් වහන්සේ මුළු ශාසනයම අර්ථය හැටියට අඳුන්නපු කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන කාරණේ ජීවිතයට එකතු කරගන්න. එතන තමයි ප්‍රධානම දේ. ඔබට සැපය අවශ්‍ය නම් ඔබට දුකට ඔබ අකමැති නම් ඒ සැපය සොයා යන මාර්ගයේ ශක්තිමත් කරගන්න ඕනේ නම් ඔබ ලැබුවා වූ නව වසරේ ඔබේ එකම අරමුණ එකම බලාපොරොත්තු එකම ප්‍රාර්ථන එකම උත්සාහය වීරිය යුත්තේ කල්යාණ මිත්‍රාශ්‍රය ලබා ගැනීම. ඒතර කල්යාණ මිත්‍රයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්මයට අදාළව ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ. තේන්නත් මොකද මෙතෙන්දි කල්යාණ මිත්‍රයින් හැටියට අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් පින්වතුන්ලා සොයාගෙන යන්නේ නැහැ. එහෙම සොයාගෙන යන්න හදන මොහොතක් මාසා අපි තව තව නැති ප්‍රශ්න ගොඩක පැටලෙනවා. එනිසා මෙතනදී කල්යාණ මිත්‍රයා හැටියට ඔබ දකින්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් විනය සූත්‍ර අභිධර්ම ධර්මයන් තියනවාද? එම ධර්මයන් විකෘතිභාවයෙන් තොරව සමාධිගත කරන කෙනයි කල්යාණ මිත්‍රයා බවට පත් වෙන්නේ. එතනදී ධර්මයේ විකෘතිභාවයෙන් තොරව සමාධිගත කරනවායි කියන කාරණේ විතරක් ගැලපෙන්නේ නැහැ නෝනා. එතන ඒක ප්‍රධානම සුදුසුකම ඒක තමයි. නමුත් යම් කෙනෙක් ධර්මයේ අර්ථයන්ට බාහිරව හැසිරෙමින් එයා සූත්‍රගත ධර්මයේ දේශනා කරනවායි කියන කාරණේ එයා කල්යාණ මිත්‍රයෙක් නම් වෙන්නේ නැහැ. මොකද එයා සමාජයට වැරදි ආදර්ශයන් දෙමින් සීලය තුර බරපතල ආකාරයෙන් එලිපිට දුර්වලභාවයට පත්වෙමින් සූත්‍රගත දේශනා කරනවායි කියන කාරණේ අර්ථවත් භාවයට පත්වෙන්නේ නැහැ. දොර සැබෑ කල්යාණ මිත්‍රයා හඳුනා ගනිද්දී තමන් යම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර අර්ථවත් ධර්මය දේශනා කරනවා නම් නිවැරදිව ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන යන කෙනෙකුත් වෙන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට අදාළව ජීවිතේ පවත්වාගෙන. ඒකද යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය සූත්‍රගත ධර්මය නිවැරදිව දේශනා කරමි. ඒ දේශනා කරන කෙනා කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපත ලැබුවේ තායිලන්තේ කියලා අපිට එයා කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රගත ධර්ම නිවැරදිව දේශනා කරමි. උන්වහන්සේ කියනවා නම් මාළු කෑල්ලක් වැළඳුවොත් අහවල් අපායට යනවා කියලා උන්වහන්සේ කල්යාණ මිත්‍රයෙක් හැටියට ගන්න බැහැ. මොකද ඒවා නිසා බරපතල මිත්‍යා දෘෂ්ටික භාවයන් සමාජය තුළට කාන්දු වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම කල්යාණ මිත්‍ර ආශ්‍රය අත්‍යවශ්‍ය මංගයක් ඔබේ සැපේ උදෙසා. ඔබ දුකටපත් වෙච්ච කෙනෙක් නම් ඔබ සැපවත් නව වසරක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍ර විනය අභිධර්ම ධර්මයන් විකෘතිංගෙන් තොරව දේශනා කරන ඒ ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කරගත්ත එකතු කරගන්න උත්සාහ කරන්නා වූ මහා සංඝරත්නයයි නෝනා කල්යාණ මිත්‍රයින් හිටිය අපි දකින්නෝ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් නිරේතුරුව ඔබ සම්මා දිට්ඨි අර්ථයන් ශක්තිමත් කරගන්න. තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගන්න. මොකද සිංහල බෞද්ධ ජනතාව කියන්නේ සරණක් ඇති පිරිසක්. සරණක් නැති පිරිසක් නෙමෙයි. අපිට සාස්තුන් වහන්සේක නමක් ඉන්නවා. උන්වහන්සේ දේශනා කළා වූ ලිඛිත ධර්මයක් තියෙනවා. ඒ ධර්මය පවත්වාගෙන යන ධර්ම මාර්ගයේ ගමන් කරගන්න සුන්දර ආර්ය සංඝරත්නයක් ලෝකේ වැඩි ඉන්නවා. එන ධර්මයේ සම්දිට්ඨිකෝ ධර්මයක් ජීවමානව අපේ ඇස් ඉදිරිපිට මේ මොහොතේ තියෙනවා. එනිසා ඒ තෙරුවන්ගේ අනන්ත වූ ගුණයන් දකමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨභාවය දකමින් තෙරුවන් සරණ පිහිටන්න වෙනවා. දෙවෙනි කාරණේ තමයි මේ සමාජයේ තුල මේ සියලුම ප්‍රශ්න මතුවලා තියෙන උනා කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වීම. කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වල වෙන්නේ තෙරුවන්ගේ කෙරෙහි සද්ධාව දුර්වල වීම. තෙරුවන් කෙරෙහි සද්ධාව දුර්වල වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රභාවේ දුර්වලයි. එනිසා නිරේතුරුව සමාජයේ උත්සාහගත යුතුයි මේ ලැබුවා වූ නව වසරේ කර්මය කර්මඵල විශ්වාසය පිළිබඳ විශ්වාසය ජීවිතයට එකතු කරගන්න ඕන. මොකද ඔතනදී විශාල දුර්වලතාවයක් සමාජය තුළ තියෙනවා.
ඒ කර්මය කර්මඵල විශ්වාසය දුර්වල නිසාම සමාජය බලවත් ආකාරයෙන් සම්මා සංකප්පයන් දුර්වල කරගන්න. හිංසාව ඇති කරගන්නවා, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, පලිගැනීම ඇති කරගන්නවා, ලෝභ දේශ මෝහය ඇති කරගන්න. ඊළඟට සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම නොනා කර්මය කර්මඵල විශ්වාසය දුර්වල නිසා අපි විනාශ කරගන්න. දැන් බලන්න, වර්තමාන රටේ යම් අර්බුදයක් තියෙනවා නම් නොනා ඒ අර්බුදය ඇති වෙන්න මූලික හේතුව මොකද්ද? සීලේ දුර්වල බව. සීලේ දුර්වල බව. දැන් අපිට සමාජයේ තුල බස් එකක ගියත් වාහනයකට ගියත් කෙනෙක් ඇවිල්ලා අපේත් එක්ක කතා කළා අපිට පේනවා අපේ සමාජයේ දැන් දීර්ඝ කාලයක ඉඳන් බරපතල දේශපාලන අර්බුදයක් තියෙනවා. දේශපාලන අර්බුදයක් තියෙනවා. සමාජයක මුදුන් ඉහළම තලයේ තමයි දේශපාලනය කියන තැන. එතන ආදර්ශමත් නොවුනොත් නොනා මුළු සමාජෙම කඩාවැටීමකට ලක් වෙනවා. ඒතකොට එහෙනම් මේ මොහොතේ ක්‍රියාත්මක භාවයට පත්වෙන මේ බලවත් වූ දේශපාලන ව්‍යාකූල භාවය ඇති වෙන්න මොකද්ද හේතුව? කාරණා දෙකක්. සීලේ දුර්වල භාවය. මොකද සීලේ දුර්වල භාවය? එක බොරුව, දෙක ද්වේෂය. ඔය දෙකේ ඵලයයි. ඒ කවුරු මේවාට සම්බන්ධ වුණත් නොනා මම මුලින් කිව්වා සංඝයා කියන්නේ සමාජය හදන්න යන කෙනෙක් නෙමේ, සමාජය වෙනස් කරන්න යන කෙනෙක් නෙමේ. සංඝයා කියන්නේ සමාජයේ වෙන දේවල් වල ආදීනවේ සමාජයට පෙන්වලා දෙන කෙනෙක් කියලා. මේ ආදීනවේ පෙන්වා දීමකුයි කරන්න වෙන දෙයක් නෙමේ. එහෙනම් මේ මොහොතේ දම් දේශපාලන ව්‍යාකූලත්වයන් සමාජය තුල තියෙනවා නම් ඒ ව්‍යාකූලත්වයන් ඇති වෙන්න හේතුන් දෙකයි. එකක් බොරුව, දෙක ද්වේෂය. පලි ගැනීම, දේශය, ඔය වෛරය, ව්‍යාපාදේ ඔය හේතුන් නිසා. ඒතකොට දැන් ඒකේ විපාකයන් මොනවද කියලා බලන්නකෝ. දැන් මේ විපාකයන් සමාජය තුල පේන්නේ නැද්ද? එක. මොකද්ද? සීලෙන් දුර්වල භාවයට පත්වෙන කෙනා ලබන පළවෙනි විපාකය මොකද්ද? එයා අනිවාර්යයෙන්ම ජනප්‍රිය භාවයෙන් දුර්වල භාවයට පත්වෙනවා. ඒතකොට දැන් දේශපාලනයේ ක්‍රමයේ තුල අපි ඕක දකින්නේ නැද්ද? කොයි ආණ්ඩුවක් තිබ්බත් ඒගොල්ලෝ සිල්පද දුර්වල කිරගෙන නිසා අවසානයේදී ජනතාව අතර දුර්වල භාවයට පත්වෙන ජනප්‍රිය භාවය පිරිනම. දෙවෙනි කාරණේ මොකද්ද? ජනතාව අතරට යන්නේ ඒගොල්ලෝ බිය වෙනවා. ජනතාව අතරට යන්න බියයි. නියමිත කාලවලවල ඡන්ද තියන්නේ නැහැ. නියමිත කාලවලවල ජනතාව ඉස්සරහට යන්නේ නැහැ. ඇයි? සීලේ දුර්වල බව. අන්න විපාක අපි දකිනවා. එහෙනම් මේ ඇස් පන අපිට මේ විපාක තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. යම් රජයක් මැතිවරණය උදෙසා ජනතාව ඉස්සරහට යන්න බය නම් අනිවාර්යයෙන්ම ඒ රජයේ සීලෙන් දුර්වලයි. මේ හේතුඵල ධර්මයන් කියන්නේ ධර්මයයි මං කියන්නේ. ධර්මයෙන් දුර්වලයි. එහෙනම් දැන් ජීවමානව කාරණා දෙකක් අපිට පේනවා. ඇස් පන අපිට මොකද්ද? ජනප්‍රියභාවය දුර්වල වෙනවා, ජනතාව ඉදිරියට යන්න බය වෙනවා. එහෙනම් දැන් අපිට නොපෙනෙන තව කාරණා දෙකක් තියෙනවා. මොකද්ද ඒ කාරණා දෙක? එක, ඊළඟ කාරණය සිහි මුලාවට පත් වෙලා මරණයට පත් වෙනවා. ඊළඟ කාරණය දුගතියේ ඉපදෙනවා. නමුත් දැන් අපිට ඇස්වලට පේන කාරණා දෙක ඒ ආකාරයෙන් පේනවා නම් නොපෙනෙන කාරණා දෙක සිද්ධ නොවේ කියලා අපිට කියන්න පුළුවන්ද? කියන්න පුළුවන්ද? යන්න බෑ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න. ඒක තමයි නුවණින් මෙනෙහි කරනවා කියන්නේ. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරනවා කියන්නේ ඒකයි. එයා දැන් ධර්මානුකූලව අන්න සතිය සියාවක්. මෙච්චර වෙලා ඉදී සතිය සිය තුල නෙමෙයි. පංච නීවරණයක් තුල ඉන්නේ. මොකද අපේ සමාජයේ වැඩිපුර පිරිසක් ඉන්නේ පංච නීවරණය තුල. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන පංච නීවරණයක් තුල ඉන්නේ. අන්න දැන් සතිය සියාව කොහොමද සතිය සියාවේ? අන්න දෙයනේ, මේ බොරුව නිසා, ද්වේෂය නිසා ලැබෙන අකුසල් විපාක දෙකක් මේ මොහොතේ සම්දිට්ටිකෝ අපි ලබනවා. දැන් ඒක දැනගත්තේ කොහොමද? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම සෙවනේ. එයාට තිබ්බේ මොකද්ද? නුවණින් මෙනෙහි කරන්න. අන්න එයා දකිනවා මේ දෙක දිත්ත ධම්ම වේදෙනීව අපි මේ මොහොතේ ලබනවා නම් දෙයි හාමුදුරුවනේ අනිවාර්යෙන්ම සිහි මුලා වෙලා මරණය කියන දේ එනවමයි. එනවමයි. දැන් අපේ අතීතයට හිත යොමු කරලා බලන්න 1948 ඉඳන් ලංකාවේ පහළ වෙච්ච පාලක පින්වතුන්ලා ගැන සාදුකාර දීලා මරුණායි කියලා අපි ආරංචියක් ඇහුවද? නැහැ. තරහට වැරද්දකට කියනවා නෙමෙයි, නිවැරදි වෙන්නයි කියන්නේ. සාදුකාර දීලා hina වෙනවා, අනේ මං යනවා පුතේ යනවා දුවේ එහෙම කියලා මරුණ පාලකෙක් අපි දකින්නේ නැහැ. ඒ සෑම කෙනෙක්ම අවසාන කාලේ නෝනා බලවත් විපත්තීන්ට මූණ දීලයි ජීවිතේ අවසාන හුස්ම එළුවේ. සිහි මුලා නොවී මරණ. දැන් මෙතනදී අන්න නුවණින් එයා දකිනවා අපේ සමාජයේ ජනප්‍රියභාවයන් පිරිහෙනවා නම්, ජනතාව ඉස්සරහට යන්න අපිව බිය ඇති වෙනවා නම් අන්න සතිය සිහිනව අනිවාර්යෙන්ම සිහි මුලා නොවී මරණයක් මගේ ඉස්සරහා තියෙනවා. සිහි මුලා නොවී මරණයක් තිබ්බනම් අනිවාර්යෙන්ම මං දුගතියට වැටෙ. මෙතනයි බෞද්ධකම කියන්නේ. නමුත් මේ බෞද්ධකම නෙමෙයි අපේ බෞද්ධයෝ ගන්නෙ.
අපේ බෞද්ධයා කියන්නේ සුදු ඇඳුමක් ඇඳගත්ත පෝයට සිල් සමාදන් වුණා, ඇති තරම් සිල්පද මිදිනවා, ඇති තරම් ලෝභ දේශ මොහය වඩනවා. දැන් අන්න එයා දකිනවා, එහෙනම් සිහි මුලා නොවී මරණෙක් මගේ ඉදිරියේ තියෙන තැන නෝනා. අන්න එයා සීලෙන් ශක්තිමත් වෙනවා. සීලෙන් ශක්තිමත් වෙනවා. එයා රටක් නිසා කවදාක්වත් ජාතියක් ආගමක් නිසා සතර අපායට වැටෙන්නේ යන්නේ නැහැ. එයා හැකිතාක් සිල්පද ආරක්ෂා කරගෙන අකුසල් මූලයන් වඩමින් එයා තමන්ගේ පාලනය ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඒ නිසා නිරේතුරුවම මේ පූර්වාදර්ශයේ සමාජයට ලැබෙන්නේ නැත්නම් නෝනා කවදාක්වත් සමාජයේ ගොඩනැගීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළෙනුයි සමාජයේ ගොඩනැගෙන්න ඕන. පහළෙන් සමාජයේ ගොඩනගන්න බෑ. ඒක කවදාක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඉහළෙන් ඒ පූර්වාදර්ශයන් පරමාදර්ශයන් සමාජයට ලැබෙන්න ඕනේ. ලැබුණොත් තමයි පල්ලෙහැන් ඒක ගොඩනැගෙන්නේ. ඒ දේශපාලනය ගැන කතා කළාම අපේ සංඝ සමාජය පිළිබඳවත් අපි මතක් කරන්න ඕනේ. තර් සංඝ සමාජය කියන්නේ නෝනා නිරේතුරුවම මම මුලින් ඔයිට ඉස්සෙල දවසකත් කිව්වා ප්‍රාතිමෝක්ෂ සීලේ ආරක්ෂාවයි කියන කාරණේ. එස අපේ ඉදිරියට එන ඕනෑම අභියෝගයක් ජය ගන්න නම් අපි තුවක්කු පිස්තෝල පාවිච්චි කරලා එහෙම නැත්නම් මැතියම තුරුන්ගේ ආරක්ෂාව ලැබලා යාළුකම් ලැබලා අපිට මේ ආරක්ෂාව ගන්න. එහෙම ආරක්ෂාවක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා නැහැ. සංඝයාගේ ආරක්ෂාව ප්‍රාතිමෝක්ෂ සීලේ ආරක්ෂාවයි. ඒ සංඝයා ප්‍රාතිමෝක්ෂසුල ආරක්ෂාවෙන්න සංගයා එක පැත්තකින් තමන්ගේ තියෙන්නා වූ ධර්මයේ ශක්තිය වැඩි කරගෙන නිවන් මාර්ගයේ ශක්තිමත් කරගන්නවා වගේම ඉන් ලබන්නා වූ ඊළඟ ප්‍රතිලාභය තමයි එවැනි සංගයාට සිව්පසේ නැපුපස්ථාන ධර්මයන් කරන ප්‍රමාණයට ගිහි පිංවතුන්ලාගේ ආනිසංස පක්ෂය වැඩි වෙනවා. ගිහි පිංවතුන්ලාගේ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි වෙනවා. ඒ නිසා නිරේතුරුවම සංඝ සමාජය දක්ෂ විය යුතුයි. ප්‍රාතිමෝක්ෂ සීලය පුළුවන් උපරිමෙන් ශක්තිමත් කළා චකරගන්න. මොකද අපි දකිනවා සංඝ සමාජයේ සමහරක් ස්වාමින් වහන්සේලා විනය අවිනය හැටියට දකින අවස්ථාවන් අපි දකිනවා. නමුත් සිල්පදය බිඳීම අකුසලයක් බව ඇත්ත. බිඳෙන සිල්පදය ඇවැත් දේශනා කළා නැත්නම් විනය කරලා පිරිසිදු වෙනවායි කියන කාරණය බුදුරජාණන් වහන්සේ නිදහස අපිට දීලා තියෙනවා. නමුත් යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් විනය අවිනය කරලා පෙන්නනවා නම් අවිනය විනය කරලා පෙන්නනවා නෝනා ඒකට නම් සමාවක් ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒකට සමාවක් ලැබෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා මම එක දවසක් ওই දුරබැහැර බස් එකක ඇවිල්ලා ඒ බස් එක අතරමඟ නතර කළා තේබොන්න. නමුත් ඒ වෙලාවේ ඇති වෙලාව දෙකට ඉතර ඇති. දෙකට දෙකත් පහු වෙලා. නමුත් ඒ වෙලාවේ බස් එක නතර කළා මම බස් එකේ ඉස්සරහා සීට් එකේ වාඩිලා ඉන්නවා ඒ මගින් මාතුරු බැහැලා ගිහිල්ලා මට පේනවා මනෝන අර සිය ගානක් මිනිස්සු අතර එක ස්වාමින් වහන්සේ කෙනෙක්වත් කනවා. වළඳනවා කියන්නේ බැහැනේ දැන් දෙකත් පහු වෙලානේ. දැන් බලන්නකෝ ඉතින් දැන් දවල්ට දානේ 12න් පස්සේ දානේ ගත්තායි කියන කාරණේ එවතක්. නමුත් නොන අරසා සිය ගානක් මිනිස්සු ඉදිරියේ දවල් දෙකට අර ස්වාමින්වහන්සේ චීවරයක් දරාගෙන අතන මේසෙ උඩ තියාගෙන බත් කනවා කියන්නේ නොන සිල්පදයක් බිඳීමක් විතරක් නෙමෙයි. උන්වහන්සේ අවිනය විනය කළා පෙන්නනවා. විනය අවිනය කළා පෙන්නනවා. ඒක නොන මිත්‍යා දෘෂ්ටික භාවයේ අගාධයක්. එහි අකුසල් විපාකේ. නමුත් පන්සලක ඉන්න ස්වාමින්වහන්සේ කෙනෙක් 12 පසු වෙලා ආහාරයක් ගන්න පුළුවන්. ඒ අරගෙන උන්වහන්සේ සුමානයකට සැරයක් හරි ඇවැත් දේශනා කරලා ඒ ප්‍රශ්නේ පිරිසිදු වෙන්න පුළුවන්. නමුත් අකුසලේ විපාකට එනවා. නමුත් එහෙම වෙන මොකද උන්වහන්සේ දන්නවා විනය විනයයි කියලා. නේද? විනය විනයයි කියලා දන්නවා. විනය විනය හැටියට උන්වහන්සේ හිතනවා ගරු කරනවා. වැරදුනා නම් උන්වහන්සේ ඇවැත් දේශනා කරගන්න මගෙන් අතින් වැරද්දක් වුණා කියලා පිළිගන්නවා. නමුත් නෝනා දෙනෝ 1000ක් ඉදිරි අර කඩේ හවස දෙකත් පහු වෙලා අර ඔක්කොම ඉස්සරහා කෑම පිඟානක් කනවනම් හාමුදුරුව කෙනෙක් වහන්සේ විනයයි අවිනය කරලා පෙන්වන්නේ. අවිනයයි විනය කරලා පෙන්වන්නේ. ඒතර මෙවැනි මේ පුංචි තැන් අපිට නිවැරදි කරගන්න පුළුවන් තැන්. නමුත් අපි නිවැරදි කරගන්නේ නැහැ. සමහර වෙලාවට අපිට ගිහි පින්වතුන්ලා ඇවිල්ලා කියනවා ස්වාමින්වහන්සේ අපේ gedara දානෙට වැඩිය ස්වාමින්වහන්සේලා පන්සල් සමාදන් කළේ 12ට 5ක් තියලා දානෙ වැළඳු 11 12යි 20ට කියලා. අපිට ඇවිල්ලා කියලා තියෙනවා. සයිනස මේක හරිද වැරදිද කියලා. ඒතර නෝන අපිට මේක හරි කියලා කියන්න බෑ. හරි කිව්වොත් මම මොකද්ද කරන්නේ විනය අවිනය කරලා කියනවා. අවිනය විනය කරලා කියනවා. ඒතර බලන්න මේ මෙතන තියෙන පුංචි දෙයක්. මොකද්ද පුංචි දේ? විනාඩි 10ක් වේලස්සනින් දාන ගෙදෙට්ට යෑමයි. ඒතර විනාඩි 10ක් ඉස්සෙල්ලා දාන ගෙදෙට්ට ගියා නම් දෙයියනේ එතන 12න් ඉස්සෙල්ලා අපිට දානේ අහවර කරගෙන විනය හැටියට පෙන්වන්න පුළුවන්. ඒ විනය හැටියට පෙන්නන මොහොතේ ඔබ ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුල. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල. බුදුරජාණන් වහන්සේගේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල. නමුත් නෝනා ඒ පුංචි තැන නිවැරදි කරගන්න අපි දක්ෂ නැහැ. ඒ වගේ පුංචි තැනක් නිවැරදි කරගන්න අපි දක්ෂ නැත්නම් නෝනා
මේ මුළු ලෝක ධාතුවේම ආධිපත්‍ය ධර්ණ මාරයා කියන ග්‍රහණයෙන් අපිට ගැලවෙනවා තබා ගැලවීම ගැන හිතන්නවත් පුළුවන්කම නැහැ. ගරු ස්වාමීන් වහන්ස, මේ සමාජයේ හැම දෙනෙකුගේම විනය දුර්වල විය හැකි. සමහර අවස්ථාවන් වලදී මෙය සංඝ සමාජයටත් පොදුයි නේද ස්වාමීන් වහන්ස? අපේ විනය යම් තැන්වලදී දුර්වල වෙන්න පුළුවන්. තේන්නත්. නමුත් විනය දුර්වල වීම සංඝයාට මේ සංඝයාගේ යුතුකමක් නෙමෙයි. නමුත් එවැනි තැන දුර්වල වුණත් නොනා අපි ඇවැද්දෙසලා විනය කර්මයක් කරලා ඒවා පිළිසිඳු කරගන්නවා, ඒක වෙනම ප්‍රශ්නයක්. තේන්න. එතන අකුසලයක් තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. යමෙක් වැරද්දක් කරනවා. නමුත් එයා කරන්නේ වැරද්දක් කියලා එයා දන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා කවදා හරි යා නිවැරදි වෙනවා කියලා. එයා වැරද්දක් කළත් කරන්නේ වැරද්දක් කියලා දන්නවා. ඒතකොට තව කෙනෙක් ඉන්නවා. එයා වැරද්දක් කරනවා. නමුත් එයා කරන්නේ වැරද්දක් කියලා එයා දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා එයාට කවදාක්වත් නිවැරදි වෙන්න බෑ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා තව තව වැරද්දටමයි යන්නේ කියලා. තේන්න. එහෙනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2600ක් ගිය තැන අපිට මේ උතුම් චීවරය දරාගෙන උතුම් පැවිදි උපසම්පදාව ලබන්න අපිට දැනීම සකස් වුණා කියන්නේ නෝනා අපේ පිටිපස්සේ අප්‍රමාණ වූ පිනක් කුසලයක් තියෙනවා. අතීතයේ මේ 2600 තුල අපි මනුස්ස ජීවිතේ පටිච්ච සමුප්පන්නෝ ලබලා අප්‍රමාණ අපි පැවිදි උපසම්පදාව ලබලා තියෙනවා. එහි දැනීම මතයි අපිට මේ ජීවිතේ සිවුරු දරන්න මේ පින ලැබුණේ. ඒ කැමැත්ත සකස් වුණේ. එනං ඒ කැමැත්ත සකස් වෙන තැන අපි විනය අවිනය හැටියට මෙවැනි පුංචි තැන්වලදී අපි ලෝකෙට කියන්න යනවා නම් නෝනා අපි මුළු පැවිදි ජීවිතේම විනාශ කරගන්න. ඒ විනාශභාවයේ විස නිතරක් නෙමේ මිත්‍යා දෘෂ්ටික භාවයට වැටීමට අදාළ සියලු දේ සකස් කරගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය වේගයෙන් අනිත්‍යභාවයට පත් වෙනවා කියලා. සතර මහා ධාතුව නිරේතුරුව කැඳීම් විදීම් විසිරීම් කිපීම් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ? මේ ජීවිතේ බෞද්ධ භික්ෂුවක් වෙච්ච මම ඊළඟ ජීවිතේ ක්‍රිස්තියානි ෆාදර් මහත්ෙක් වෙන්න පුළුවන්. මම විනය අවිනය කරලා ලෝකෙට පෙන්නුවොත්, අවිනය විනය කරලා ලෝකෙට පෙන්නුවොත්, එහි අකුසල් විපාකයන් නිසාම මගේ බෞද්ධ ජීවිතේ මම බැහැර වෙලා මම ඊළඟ ජීවිතේ අන්‍ය ආගමික පූජකවරයෙක් වෙන්න පුළුවන්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපය වේගෙන් වෙනස් වෙනවා කියලා. මේ මොහොතේ භික්ෂුවක් හැටියට ඉන්න මම විනය අවිනය කරලා ලෝකෙට පෙන්නුවොත් ඊළඟ ජීවිතේ මම මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්, මිත්‍යා දෘෂ්ටික දෙවියෙක්, මිත්‍යා දෘෂ්ටික ප්‍රේතෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරතුරුව මේ යථාර්ථය අපි දකින්න ඕනේ. මේ යථාර්ථය දකිමින් ඕනා අපේ සංඝ සමාජය වගේම දේශපාලන සමාජයත් නෝනා පූර්වාදර්ශී පිරිසක් බවට සමාජය තුළ පත් වෙන්න ඕනේ. මේ දෙකෙන් තොරව අපිට කවදාක්වත් සමාජය නිවැරදි කරන්න යන්න බෑ. මොකද මෙහි පූර්වාදර්ශයන් ඔස්සේ සමාජය ගොඩනැගෙන්නේ. අද ළමා පරපුර හැසිරෙන්නේ, තරුණ පරපුර හැසිරෙන්නේ, පාසල්වල වැඩිහිටි දරුවන් හැසිරෙන්නේ අපේ දේශපාලන මාමලා නැන්දලා සමාජයට දෙන්නා වූ ආදර්ශමයි. වෙන දෙයක් නෙමෙයි, ආදර්ශමයි. ඒගොල්ලෝ කණ්ඩායම් ගහන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ, රණ්ඩු වෙන්නේ, ඔය ඔක්කොම කරන්නේ කවුද? ඔය ආදර්ශයන් අපේ සමාජයට දුන්නේ. මම මේ දැන් පහුගිය කාලෙක මම දැක්කා පාසලක් ඉදිරියෙන් යනකොට ඒ පාසලේ මොකද තරගයක්? ක්‍රිකට් තරගයක්. මම නෝනා කිලෝමීටරයකට වැඩිය තනිකරම තදබදේ. අර ආදි ශිෂ්‍යෝ වැඩිහිටි ළමයි වාහනවල නැගලා ජීප්වල නැගලා අර කන්ටේනර්වල අර සංගීත කණ්ඩායම් දාගෙන මං හිතන්නේ විනාඩි 45කට වැඩිය එතනට පෙවිලා. ඒතකොට දැන් ඒ හැසිරීමේ ළමයින්ට ගැලපෙන්නේ නැහැ. ඒ හැසිරීමේ දරුවන්ට ගැලපෙන්නේ නැහැ. ඒතකොට ඒ හැසිරීම ගැලපෙන්නේ නැහැ කියලා දරුවන්ට ක්‍රීඩා කරන්න එපා කියලා අපිට කියන්න බැහැ. ඒක අපිට කියන්න බැහැ. මොකද අධ්‍යාපනය තුළින්ද තමයි ජනතාවට නුවණ බුද්ධිය ලබලා දෙන්නේ. නමුත් ක්‍රීඩාව විසින් තමයි දරුවෙකුට පෞරුෂත්වයේ නායකත්වයේ අභියෝග ජයගැනීමේ ශක්තිය ලැබිලා තියෙන්නේ. ක්‍රීඩාවෙන්තර දරුවෙක් කියන්නේ නුවණ බුද්ධිය තියෙන්න පුළුවන්, නායකත්වයේ අභියෝග ජයගැනීමේ ශක්තිය පෞරුෂත්වයට නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ දරුවන් මේ විදියට හැසිරුණා කියලා ක්‍රීඩා කරන්න එපා කියන කියලා. නේද? එහෙනම් දරුවන් මේ විදියට හැසිරෙන තැනට සමාජය ගෙනාවේ කවුද? කවුද පූර්වාදර්ශ දුන්නේ? අපේ මේ පින්වත් දේශපාලන මාමලා නැන්දලාමයි. වෙන කවුරුත් නෙමෙයි. ඒගොල්ලෝ මැතිවරණ කාලෙදී මැයි පෙළ පාලිවලදී අර මිනිස්සුන්ට බොන්න දීලා, බත් පාසල් දීලා, වාහනවල නැගලා කෑ ගහලා පිළිපාලි ගිහිල්ලා ඔය සංගීත සම්දර්ශනාගෙන ඔය සංස්කෘතිය බිහි කළේ කවුද? එතනයි බිහි කළේ. එහෙනම් දරුවන්ට බැලල වැඩක් නැහැ. දරුවෝ මේවට වක් කියන්න ඕනේ නැහැ. දරුවෝ පූර්වාදර්ශ ගන්න වැඩි හිටි සමාජේ.
දොර වැඩිහිටි සමාජයේ පූර්වා දර්ශ දෙන්න ඉහළම තැන ඉන්න මේනටේ දේශපාලනය. මේනටේ සංග සමාජයේ. එස ඒවා අනිවාර්යෙන්ම සීලෙන් ශක්තිමත් භාවයට පත්වෙන්න නොව. ඒවාගේම බුදුරජාණන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා අපි මේ සීලේ දුර්වලභාවයන් නිරේතුරුව සකස් කරගන්න. මේ කාමේ ආස්වාදය රූපේ ආස්වාදය පිළිබඳව නොදන්න යථා තත්ත්වය නොදන්නා නිසා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි කාමේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නැහැ කියන්නේ නැහැ. කාමේ ආස්වාදයන් හයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය මේ ඇස නිසා සකස් වෙන්නා වූ කැමැත්ත ඇසේ ආස්වාදය කියනවා. මේ කන නිසා නාසය නිසා දිව නිසා ශරීරය නිසා මනස නිසා ඇතිවෙන්නා වූ කැමැත්තේ විඥානයන් බුදුරජාණන් වහන්සේ කියනවා කාමේ ආස්වාදය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කාමේ ආස්වාදයක් නැහැ කියලා අපිට කියන්නේ නැහැ. මහණෙනි කාමේ ආස්වාදයක් තියෙනවා. නමුත් මේ කාමේ ආස්වාදය කෙටි. මේ කෙටි කාමේ ආස්වාදය නිසා සත්වයා දීර්ඝ වූ ආදීනවයක් ලබනවා. දීර්ඝ වූ ආදීනවයක්. ඒ නිසා මහණෙනි මේ කාමේ ආස්වාදයේ කෙටිභාවය දැකලා මේ කාමේ ආදීනවයේ දීර්ඝභාවය දැකලා කාමේ නිස්සරණය සොයාගෙන යන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. අපේ ස්වාමීන් වහන්ස මේ සමාජීය වටපිටාව පිළිබඳව ඔබ වහන්සේ දකින්නේ කොහොමද? සමාජයේ දක්ෂ නැහැ රූපේ අනිත්‍යයි කියලා දැකලා මේ රූපය කියන්නේ කෙටි ආස්වාදයක් කියලා දැකලා මේ ආදීනවයේ දීර්ඝ බව දැකලා නිස්සරණයට යන්න කැමති නැහැ. සිල්පද ආරක්ෂා කරගෙන නිරේතුරුව සම්මා සංකප්පයන් වඩමින් සම්මා වාචාවන් වඩමින් සම්මා වායාමයන් වඩමින් සම්මා සතිය ඇති කරගෙන පංච නීවරණේ යටපත් වුණා වූ හිතක් කරා යන්නේ ඒගොල්ලෝ දක්ෂ නැහැ. මොකද්ද ඒගොල්ලෝ දැන් කරන්නේ? ඒගොල්ලෝ රූපේ ආස්වාදයේ කෙටි එක දකිනවා. හරි. ඊළඟට මොකද කරන්නේ? ආදීනවයේ දිගයි ඒකත් දකිනවා. දැකලා ඒගොල්ලෝ නිස්සරණය කරා යන්නේ නැහැ. මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ රූප මාරු කරමින් රූප වෙනස් කරමින් ආස්වාදය හොයන. තේරුණාද? ඒකයි අද සමාජයේ වෙන්නේ. දැන් අපි මෙතෙන්ට ආවේ රූපේ ආස්වාදයේ කෙටිභාවය දැකලා. මේ ආදීනවයේ දිගයි ඒ නිසා මේ ආස්වාදයට රැවටෙන්න එපා කියන තැන ඉඳන් අපි නිස්සරණයට ආවා. නමුත් වර්තමාන සමාජයේ නෝනා වැඩිහිටි පක්ෂයේම සමාජගත කරන්නේ මේ ධර්මයේ නෙමෙයි. මේක කනපිට පෙරලා තින්නේ. ඒ නිසා රූපේ ආස්වාදයේ කෙටි වෙනකොට රූප මාරු කරනවා. නිස්සරණයට යන්නේ නැහැ. කෙනෙක් දැන් රූපේ ආස්වාදයට ග්‍රහ වැටිලා විවාහයකට යනවා. විවාහයකට ගියා අවුරුද්දක් දෙකක් තුනක් ගියා අන්න දැන් ආස්වාදය ආදීනවයට හැරෙනවා රූපේ මාරු කරනවා. දික්කසාදයකට යනවා. නිස්සරණය ගැන හිතනවාද? ධර්මයට අදාළව හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රූපේ ආස්වාදයේ කෙටි. එහෙනම් ආදීනවය කියන දේ සාධාරණයි. තේන්න? එහෙනම් රූපේ ආදීනවයේ සාධාරණ නම් මම කරන්න ඕනේ සිල්පද පා ආරක්ෂා කරගෙන සද්ධාම තුල ශක්තිමත් වෙලා ලැබුණේ රූපයෙන් සතුටු වෙලා ලැබුණ රූපය තුලින් රූපයෙන් මිදීමේ ගමනට අපි යන්න. තේන්න? නමුත් දැන් ඒක අපි කරන්නේ නැහැ. ආස්වාදය හිඳුනේ ගමන් ආදීනවයේ දකින්න කැමති නැහැ. එක්ක දික්කසාදයකට යනවා, එක්ක නෝනා වෙනස් කරනවා, එක්ක පෙම්වතිය වෙනස් කරනවා. අන්න ගිහිල්ලා රූපය වෙනස් භාවයට පත් කරගන්නවා. තේන්න? වැඩිහිටි සමාජය මොකද්ද කරන්නේ කියලා බලන්න. මේ කාරණය වැඩිහිටි සමාජය මොකද්ද කරන්නේ? තේන්න? අද වැඩිහිටි සමාජයේ නෝනා මේක බලවත් ආකාරයෙන් සමාජගත වෙලා මේ ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් බහර වෙලා අනාගතයේදී නෝනා මේ නාකි තරුණයින් කසාද බඳින නාකි මනමාලින්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. මොකද්ද? තරුණයන් කසාද බඳින නාකි මනමාලියන්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. ඔබලා හිතන්න සමාජය තුල වැඩි වෙනවද කියලා. මම දන්නේ නැහැ. ඔබලානේ සමාජය දන්නේ නේද? ඔබලා බලන්නේ ඒක නොවෙනවද කියලා. අනිවාර්යෙන්ම නෝනා මේ මොකද්ද වෙන්නේ ධර්මයක්. මොකද ඒගොල්ලෝ කාමේ කෙටි ආස්වාදයේ දකින්නේ නැහැ. රූපේ කෙටි ආස්වාදයේ රූපේ දීර්ඝ ආදීනවයේ දකින්නේ නැහැ. ආදීනවයේ දැකලා නිස්සරණයට යා යුතු මිනිස්සයෝ රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්න යනවා. රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්නේ යෑම නිසා නැවත 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 අසරණ භාවයන්ට පත් වෙලා නෝනා මුළු සමාජයේම එකම මඩගෝරුවක් බවට පත් වෙනවා. ඒක තමයි සමාජය තුල මේ වෙන්නේ. ඒතොර ඇයි මේ සමාජය තුල මේ වේදේ වෙන්නේ? ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා. නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා. නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය සකස් වෙන තැන එයා තුල සති සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ.
දොල් සතිය කියලා කියන්න මොකක්ද? සතිය හේතු පල ධර්මයක්. කුමක හේතු පල ධර්මයක්ද? කල්්‍යයාන මිත්‍රාස්ත්‍රයේ සද්ධර්මශවනේ නුවනින් මෙනය කිරීමේ පලය තමයි සතිය සීය කියත්. මේ කාරණයත් මේ ලබන්න වූ නවවසරේදී පින්වතුල්ලාට වටිනා දෙයක් වෙනවා. මොකක්ද මේ සතිය සහ සීය කියන කියෙන කාරණය. සතිය සීය කියන කාරණය කියන්නේ ඔබ විවේකීව ඉන්නවා කියන්න, ඉඳගන වාඩවෙලා නිදාගෙන ඉන්නවා කියන්න, ඒ ඉන්න වෙලාවේ ඔබ තුළ කාම සිතක් ඇතිවෙන රාග සිතක්. ඔබ රාග සිත ඇතිවෙච්ච මොහොතේම ඔබ මොකද කරන්නේ? ඒ රාග සිත විතර්ක ඇතිකරමින් 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 හිතහිතා යන්න. ඒ හිතහිතා ගිහිල්ලා අවසානයේ සිල්පදයක් බිඳෙන තැනට මේ රාග සිත අරගෙන යන. එකැන මොකක්ද එයාට වෙලා තියනෙ? සතියසිය දුර්වලයි. සතියසිය දුර්වලයි. සිල්පදයක් බිඳන තැන්ට කාමේවර්දවා හැසිරීමක් වෙන තැන්ට අරක්කු බොන තැනට බොරුවක් කියන තැන්ට සත්වඝාතනයක් වෙන සැන්ට මනුස්සහිංසනයක් වෙන තැන්ටම විතර්කය අරංගියා. සතියසිය දුර්වලයි. එතකොට තව කෙනෙක්කින්නවා. එයාටත් දැන් රාග සිතක් ඇති වෙනවා. එයා රාග සිත ඇති වෙන මොල් මොහොතේ රාග සිතක් ඇති වුණා කෙලයා හඳුනගන්න. එයා හඳුනගත්න අරයට අඳුනගන්න පුළුවන්කමක් ලැබුණේ. මෙයා රාග සිතක් ඇති වුණා කියලා හඳුනගන්නවා. හඳුනගෙන රාග සිතේ ආදීනවයා දකිනවා. මේ රාග සිත මං ඉදිරියට වැඩුවොත් සිල්පදයක් බිඳෙන තැන්ටම් මාව අරගෙන යනවා. එනිසා එයා ඒ රාග සිත ධර්මානුකූලව කළමනාකරණය කරනවා. කොම ධර්මානුකූලව කරමලාකරණය කියන්නේ රාග සිතක් ඇති වුණා නම් එයා ඒ රාගය ඇති වුණා වූ රූපය කායානුපස්සනාවෙන් දකිනවා. එයා ඒ කාමයේ ඇති වුණා වූ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා. සතර මහා ධාතුවක් හැටියට දකිනවා. මරණානුස්සතිය කට්ටික සංඥාවක් හැටියට. අන්න ඒ තුලින් එයා විරාගය ඇති කරගන්නවා. තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඒ ද්වේෂසිත අඳුනාගන්නේ නැහැ. දේශය වැඩිලා 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 ගිහිල්ලා ගහ මරාගෙන හිරේ විලංගුව වැටිලා ඉල්ලුංගස් යනවා. දැන් ඉල්ලුංගස් යන්න ඉන්න මහත්තයා කියන්නේ කවුද? හිරේ අවුරුදු 10ක් 20ක් මේ දඬුවම් විඳින මහත්තයෙක් කියන්නේ කවුද? බන්ධනාගාරගත වෙච්ච මහත්තයෙක් කියන්නේ කවුද? දේශසිතක් ඇති වුණා, දේශසිත අඳුනගත්තේ නැහැ. ඒ නිසාම විතර්කයන් නැති කරගෙන දේශසිත බලවත් මනුස්ස හිංසනයක් කර අරන් ගියා. නමුත් තව කෙනෙක් ඉන්නවා. එයාට ද්වේෂසිතක් ඇති වෙනවා. එයා ඇති වෙන මොහොතේම දේශසිතක් ඇති වුණා කියලා හඳුන ගන්නවා. එයා ආදීනවයේ දකිනවා. මේ ද්වේෂය නිසා මම බලවත් අනතුරකට යන්න පුළුවන්. ඒ නිසා එයා දේශසිත මැඩගෙන සියලු සත්වයෝ සූපත් වේවා කියලා දකිනවා. සියලු සත්වයෝ සූපත් වේවා කියලා දේශසිතට අරමුණු ඉලක්ක වෙච්ච මිනිස්යාව මෙත් සිතින්ම ජයග්‍රහණි කරනවා. තේන සතියසිය. එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න අපේ සමාජයේ දිහා බලද්දී සතියසිය වැඩි අයද වැඩිපුර ඉන්නේ අඩු අයද කියලා? සතියසිය අඩුයි. දේශසිත අඳුනගත්ත තැන දේශසිත මෛත්‍රිය බවට පත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. රාගසිතක් ඇති වෙච්ච තැනදී රාගසිත යටපත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න. අද සමාජයේ රාගසිත් නිසා බලන්න මොනසා කාමයේ වර්ධවා හැසිරීමේ මුදෙසා සමාජයේ ඇස් දෙක පෙනිපෙනි පෙළ ගහනවාද කියලා? බලපත්‍ර දීලා බදු දීලා මේ සියල්ලම දීලා බලවත් ආකාරයෙන් කාමයේ හැසිරීම මත්වතුර බීමු දෙසා සමාජය හරි බැහි බරි ගහලා නෝනා ගොඩ නැගෙනවා. තේන්න මොකක්ද මේ? සතියසිය දුර්වලයි. සතියසිය දුර්වලයි. ආදීනවේ දකින්නේ නැහැ. නිස්සරණයක් ගැන දන්නේ නැහැ. තේන්න ආස්වාදයම එහාට මෙහාට මාරු කරමින් මාරු කරමින් නෝනා තමන් අවසානයේ අර දාන්ලෑල්ලේ ඉත්තු මාරු කරනවා වගේ අවසානේ තමන්ම සතර පායට වැටෙනවා. කල්පගණ මෙච්චර සුන්දර ධර්මයක් තියාගෙන තේන්න. එනිසා වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවෙ නෝනා මෙන්න මේ ධර්මතාවයන් අපි ජීවිතයට එකතු කරගන්න දක්ෂණම් තේන්නාද? මං හිතනවා අපිට ගොඩාක් මේ වසර සුන්දර වර්ෂයක් බවට පත් කරගන්න පුළුවන්. තේන්නේ? හොඳයි.